අයි මේ තමයි මේ ළඟදී නුවරඑළියේ චීන සමාගම කට්ටියකට මල් විකුණලා පාරෙන් ඉහළ පහළ දුවලා ගොඩක් මහන්සිලා ලෝකේ හොල්ලපු දිලීප මල්ලි. දිලීප මල්ලිට මම පණිඩයක් තිබ්බා එන්න මාව හම්බෙලා එන්න මාව නැල්ලට කියලා. මොකද මෙයා උත්සාහවන්තයා ජයගනී කියන වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම දිනපු කෙනෙක්. මොකද ලෝකය දැනගත්තේ ලංකාවේ මල් තියෙනවා කියලත් මං හිතන්නේ මේ පොඩි දරුවගෙන් වෙන්න ඕන. දරුවත් නේ දැන් වයස 18ක්. ඒ නිසා ඇත්තටම උත්සාහවන්තයා ජයගනී. නැවතත් කියන්නේ. දැන් ඔයා ලෝකය දැනගයි කියලා කවදාවත් හිතුවද මේ? නෑ නේ. මම ජපානයේ ඉඳලා කියලා මං හිතුවෙත් නෑ. ඒ හින්දා නොසිතූ දේවල් තමයි මිනිස්සුන්ට වෙන්නේ. හරි. ඒ නිසා ඔයා තමම ආරාධනා කරනවා. ලබන අවුරුද්දේ මාර්තු 20 ඉඳලා අප්‍රේල් මාසේ 5 දක්වා අන්න 4 වෙනි දවස් 14. වීසා එකක් සහ ටිකට් එකක් වාර දෙනවා. ඒ ඇයි දන්නවද? ලෝකේම පිපෙන උඩක් ප්‍රසිද්ධ සකුරා මල් බලන්න. සහ ෆූජියාමා ගිනිකන්ද, හකොනේ කේබල් කාස් ආදී කීප තැන් පොලකට ටෝකියෝ ටවර් වගේ තැන් කීපයකට එක්කරන යන්න මට හිතෙනවා. ඔබතුමා ඔයා මොකද මේ ලෝකේම ජයගත් නිසා මල් විකුණන සන්තෝෂද? ගොඩක් සන්තෝෂයි නේ. ඒ නිසා මම සන්තෝෂයෙන් මම මේ ආරාධනාව කරන්නේ. ඒ නිසා ඔයා එන්න පුළුවන්. ඇවිල්ලා එන්න. වෙරි ගුඩ්. බොහොම හොඳයි. ඒ නිසා ඔයා වගේ අය තවත් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් ඔයා ගොඩක් කිව්වා මේ දවස්වල කොච්චර විතර ටික දුවනවද හරියට. මේ දවස්වල සාමාන්‍යයෙන් සීසන් ඕෆ් කාලේ ඒකින්ද මේ දවස්වල කිලෝමීටර් 40ක් විතර වගේ තමයි දුවන්නේ. සීසන් ඔන් කාලේට කිලෝමීටර් 60ක් 70ක් වගේ දුවනවා. 60ක් 70ක් වගේ ඉහළ පහළ දුවනවා. සාමාන්‍යයෙන් මාසික ආදායම කීයක් වගේද? ඕප් සීසන් එකේ නම් සාමාන්‍යයෙන් ලොකු ගාණක් නෑ. සීසන් කාලේ නම් 70,000ක් වගේ මාසෙම හොයාගන්න පුළුවන්. ඕ සන්තෝෂයි. ඇත්තටම අවංක ළමෙක්. අපි ඉදිරියේදී බලනවා උදව් කරලා යම්කිසි තැනකට අපි ගෙනියන්න. මම ආරාධනා කරනවා මගේ හිතවත් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ල කැමතුනොත් ඔයාලට ජය. එහෙනම් බොහොම ස්තුතියි. මං හම්බෙන්න ආවට මගේ වචනෙට. මම ඔයාලට අනිවාර්යෙන් මං මේ විශ්වාසය ඇති කරගන්න තව එකක් තමයි කොත්මලේ ඕයිසි මහත්තයා. මම බොහොම ස්තුතිවන්ත වෙනවා කොත්මලේ ඕයිසි මහත්තයාට. පොලිසිය මගේ ඥාතියෙක් කියලා පස්සේ දන්නේ. මම කතා කරපුවාම ඔයාගේ පණිවිඩ ඔයාගේ තොරතුරු ඔක්කොම දුන්නේ එතුමා. මම එතුමටත් වීසා එකක් දෙනවා වගේ ආරක්ෂාව සඳහා ඒ දවස් 14 ඇවිල්ලා යනවා. පොලිසිය ඕයිසි මහත්තයාට කොත්මලේ ඔයාගේ ආරක්ෂාව සහ රැකවරණය මේකේ වගකීමක් එතුමා දරාවි. එහෙනම් බොහොම සන්තෝෂයි.